මේ ළඟදී ඉඳලා මේ නස්නේ ගැන ලොකු ලොකු කතාන්දර යනවා නස්න කරලා මලා කියන. නස්න කරලා මැරෙන්න ඉතින් අපිට හිහාසයට ලක් කරන්න වෙනවා ඒවා. මොකද නස්න කරාගේ අපි නාහෙන් කුඩක් අදිනවා කියන. එහෙම නැත්නම් තෙලක් දානවා කියන මේක මොලේට යන්නේ නැහැ. මොලේට යන්නේ සංඥාව. කොහොමද මේක මොලේට යන්නේ එහෙම නාල මාර්ගයක් යන්නේ නැහැ. හැබැයි විසර වගේ දෙයක් තියෙනවා නම් සැර වගේ දෙයක් විස බීජ කියන එක ඒක එදා කාලේ අපි අනුභූත කියලා දැක්කේ භූත කියලා අපි දැක්කේ ඒක භූත විද්‍යාවේ තනිකරම කතා කරන්නේ පැහැදිලිව මෙන්න මේ විස අණු ගැන. අපි මේ තොවිල් පැවිල් පැත්තකුත් යම්තම් තියෙනවා නැතුවම නොවේ. නමුත් ඊට වඩා කතා කරන දෙයක් තියෙනවා මේ විස අණු විස භූත ගැන. එතකොට මේ නස්නේදී සිදුවෙන්නේ මේ නාසයෙන් ඖෂධ ගැනීම ඒත් එක්කම ඒ ශනිකව ඒක පිට කරනවා. ඔය වමන විරේක නස්න මේ වගේ පංචකර්ම වල අපිට දැක ගන්න පුළුවන් විශේෂත්වයක් තමයි වෛද්‍යතුමනි ඉතාම වේගයෙන් ප්‍රතිඵල දකිනවා. දවසක් ඇතුළත පැයක් ඇතුළත දෙකක් ඇතුළත ප්‍රතිඵල. මෙය බලාගෙන ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් ටිකක් බැරෑරුම් ක්‍රියාවලියක් කියලා. ඒ නිසා මේක හැම කෙනෙකුටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමහර වෙලාවට රෝගීන් අතරමං වෙනවා මේ පාරේ තියෙන බෝඩ් එකක් දැකලා මේ වගේ තැනකට ගිහිල්ලා. මෙහි තියෙන බැරෑරුම්කම සහ මෙය විශේෂඥ දැනුමක් තියෙන වෛද්‍යවරයෙකු අතින් සිදුවිය යුතු දෙයක් හැටියට තමයි මට හැඟුණ ඔබතුමාගේ කතාව අහගෙන ඉන්නකොට. ඒ පිළිබඳව අවසාන වශයෙන් අපිට යමක් කියන්න. ඔව් අනිවාර්යයෙන්ම මෙය තනියෙන් කරන්න පුළුවන් දෙයක් නොවේ. තනි තැනැත්තෙක් මේසින් මේක කරනවා නම් අපි පොඩ්ඩක් බලන්න ඕන ඒ තැනත්තත් එක්ක සම්බන්ධතා මොනවද තියෙන්නේ කියලා අනිත් වෛද්‍යවරු. ඒක වෛද්‍ය කණ්ඩායමක් විසින් එක එකට සම්බන්ධ වෙච්ච වෛද්‍ය කණ්ඩායමක් විසින් අනුදැනුම යටතේ මේක කරගෙන යන්න පුළුවන්. ඉතින් ගොඩාක් පරිසම් වෙන්න ඕනේ මේක කරන තැනත්තුනොත් මේ ප්‍රතිකාරය ලබා ගන්න තැනත්තුනොත් මේකට හේතුඵලවාදීව මේකට මූණ දෙන්න. හැබැයි අතිසාර්ථක දෙයක් මේක. ඒ නිසා මේක නොකර ඉන්නවා එක නෙමෙයි මේකට විසඳුම. මේ පංචකර්ම නොකර ඉන්න එක නෙමෙයි. තමන්ට ළඟම සුදුසුකම්ලා වෛද්‍යවරයෙක් හම්බෙලා දීර්ඝව සාකච්ඡා කරලා ගෙදර අයත් එක්ක සාකච්ඡා කරලා එතකොට තේරෙනවා තමන්ගේ තියෙන රෝගාබාධ ගැන ඒ වෛද්‍යවරයා කියයි මේ රෝගවලට මේක කරන්න පුළුවන් මේක කරන්න පුළුවන්. පංචකර්මයේ ඇසුරු කිරීම පමණයි අපිට ගැලවීමට තියෙන එකම අවස්ථාව. ඒක මගහරින්න රෝගීභාවය වැඩි වෙනවා. ඒ නිසා මං හිතන්නේ සීලුම දෙමනාට පැහැදිලි වෙන්න ඇති ඔබ මෙතරකල් අහලා තිබුණ මේ වචනය පිළිබඳ තියෙන සංකීර්ණතාවය.